බින්දිකයාගේ මනෝභාව මණ්ඩලයේ වපසරිය කොතරම් වේද යන්න පදනම් කොට බින්දිකයා හෙවත් සමාජ ඥානනයන් කිරීමේ සීමාව තීරණය කරමින් බෝමිරිය මැදි මිදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සතු හැකියාවන් ඔප්නන්වා ගැනීමට ලද අවස්ථාවෙන් පල නෙලා ගැනීමේ සමාරම්භක මොහොතටයි ඔබ අප මේලෙන්නේ යථාර්ථවාදී පියා ලෙස සැලකෙන නෝර්වේජියානු ජාතික හෙන්රික් ඉබ්සන් අතින් නිර්මාණය වුණු අපූර්ව නාට්‍යයක තවත් එක් රංගකත කිරීමක නවමු අත්දැකීමක් විඳ ගැනීමටයි අප දැන් මේ සූදානම් වන්නේ එකල සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය ප්‍රමුඛ වූ කුටුම්බයක ස්ත්‍රී විමුක්තිය සමාජ සන්දර්භය හා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවන්හි යථාර්ථය පිළිබඳව වෙනස්ම ආකාරයකින් ලියා එළිදක්වන ලද ඩෝල්ස් හවුස් රූකඩ ගෙදර නාට්‍ය ප්‍රේක්ෂක ඔබට අපූර්ව රසවින්දනයක් ගෙන එනවා නොඅනුමානය අධ්‍යක්ෂික එච් එල් චමරා නිශාන්ති ගුරු මෑණියන් ඇතුළු නාට්‍ය අංශයේ ගුරු මෑණිවරුන්ගේ මඟ පෙන්වීමෙන් බෝමිරිය මධ්‍ය මහාවිද්‍යාලීය උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය හදාරන අපේම සොයුරු සොයුරියන් පුරා දින ගණනක් මුළුල්ලේ රෑ දිවා දෙකෙහිම එකසේ වෙහෙස මහන්සි වී දරූ උත්සාහයක ප්‍රතිඵල මල් පැල ගැන්වෙන මේ සුබ මොහොතේ ඩෝල්ස් හවුස් වේදිකා නාට්‍ය නැරඹීමට පැමිණ සිටින ඔබ සැමට කෙරෙන ආරාධනයයි මේ එසේම මෙම වේදිකා නාට්‍ය ඉදිරිපත් කරන බෝමිරිය මධ්‍ය මහාවිද්‍යාලයේ අපේම සොයුරු සොයුරියන්ටත් මා ආරාධනා කර සිටිනවා එසේනම් මේ බෝමිරිය මධ්‍ය මහාවිද්‍යාලයේ නාට්‍ය අංශය මගින් ඉදිරිපත් කරන ඩෝල්ස් හවුස් වේදිකා නාට්‍යයයි ඒ පගේ පඩි වැඩි වෙන්න තව මාස 3 කින්.
වගේ අවසනාවන්ත දෙයක් වුණා අපි කාලෙවත් ණය වුණා නැත්නම් එකක් වුණා එතකොට මට ණය දීපුවයි කොහොමදේ ගොල්ලන් ගණන් ගන්නේ ඒ කවුරුත් දන්නත් නෑ නෝනේ ඕලා ඔයා හිතන්නේ නියම ගෑනු කාලේ මම ඔයාට කදි ඔයා දන්නව මම මේක ගැන හිතලා දීලා අප දාව සල්ලි ණය කරන්න එපා සල්ලි ණයට අරගෙන ජීවිතේ ගැට ගහ ගන්න කිතර කිතාස නැ සතුට බංකොලොත් අපි මෙච්චර කාලයක් අපේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා වගේ ඉස්සරහට තියෙන්න ඕනේ නැච්චර ඔයාට හොඳට ඉඩක් දෙන්න ආහා මේ නිවිලිලි ඔබට මුහුණ දෙලි කරගන්න ඕනේ නෑනේ නෝරා වාට පුළුවන් මගේ අපේ කී මොනවද කියලා කියන්න සල්ලි දැක්කනේ 10යි 20යි නමුත් සත්‍ය ධර්ම
ඔව් දැනට අවුරුදු 9 ගෙවුණා. ඔව් ඔව් මේක මම දැනගන්න පාස් කරගෙන ඉන්නේ.
පහලින් පහලට ගන්න. මෙතන ෆුල් දිනනවා තමයි. මේ ක්ලිප් එකේ ඉවර වෙන්න මේ තාම එක කට්ටේ බැරි. ඒ දවස් පස්සට ඔයා තාම කිව්වේ පෙතන ඔය වගේ පාටකට කතා කරන්නේ
කියන්න ඕනේ ආ බැලුවා ඔයා ගාණිතයි දෙවෙනි නෑනේ ඒ හැමදෙයක් හිතාගෙන මම ඔබකින් දෙයක් කරන්න බෑ කියලා ආ තා සබලෝ කැපි දර නෑ කියලානේ ඔයා දැන් විසිරලා කිව්වයි ඔයා මුලින්ම කවුරුනාන ඒ මම කියන්න ඕනේ වැදගත්ම දේ ඔයාට කිව්වේ නෑ වැදගත් Bye.
ප්‍රසිදන්තුවේ අධ්‍යක්ෂ කරගෙන යන බව. ඉතින් එච්චර මයිද? මේක ලැබ ප්‍රශ්න තියෙනවා මාත්‍ය. මේක බැංකු සම්බන්ධ කරනවා. ඔව් එහෙනම් ඔබ කොහොමද කාබේ ඇතුලට යන්න? ඔන්න එනවා. ඔව්. 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 ඔව්.
ඔබට කන්තෝරු ගණන් දැනීම පිළිබඳව අවබෝධයක් තියෙනවා? ඒ නම් මට වැඩි ඉඩ ප්‍රස්තාව තියෙන ඔබ තුමියට ඔබට පත්තිමල් ලෑස්ති කරලා නේද? මම කියන්නේ. ඉන්නේ ඔය ආවේ නියමම වෙලා. මම ඒක කොහොමද කරන්නේ? ඒකට කරදර වෙන්න එපා. එහෙනම් මට යන්න අවසර පොඩ්ඩක් ඉන්න. මාත් එනවා. ඒ අවුල් වෙන කෙනෙක්ගේ බලයන් ඉන්නවා ඒ තුස්සක් වගේ වඩේ
මං හිතන්නේ මුගුත් අධ්‍යක්ෂක කෙනෙක්ට සාමාන්‍ය පෞල් ජීවිතයකින් මොකද දෙවනි ඉතින් මම මහත්තයා පොඩ්ඩක් කතා කියන්න ආවා මට හිතෙනවා දැන් ඒක බලන්න කියන්න මහත්මයෝ දාත්ම ශක්තියක් තියෙනවා මං තරහට වෙඩි බය නැහැ අලුත් අවුරුද්ද ගෙනවත් එක්ක මං සේරම ණය කියලා දානවා මහත්මියට මුකින් කන්දේ අවශ්‍යතාවය අනුව මමගේ පුංචි රස්සාවන සම්බන්ධයෙන් එක ජීවිතය ගැන ඒක එමයි කියලා හිතා ගන්න පුළුවන් ඉතිරිගන්නේ සල්ලි භාගයේ ඉඳ නෙවෙයි මෙතන සල්ලි වලට යතියක් මෙතන තවත් කාරණාවක් පික කාලයකට කලින් මම කරපු මෝඩ සැකකින් වැඩක් නෑ මම පුංචි වංචාවක් කොටු මම ඉතින් මම ගෙන ගන්නවා ඔව් ඒ කාරණා උත්සාහ ගියේ නැතුවා නම් කුඟාක් සීමා බාධක ඇති ශක්තිමත් කරන හැටි මම හොඳට දන්නවා. අපි මහත්තයා කියන්නේ ආයේ මම කෙනෙක් නයි බලන්න. හොඳයි. මම මේ විදියට කිව්වොත් සිමාත්‍යා කැටි කරන්නේ තේරවද? පක්ෂකට ආයේ ඒක මුල් දෙකවද? ඒක දැනගත්ත දිවරයි මේ තරම කොච්චර කියන්නේ ඔහෙලි කණිම දනගොත්තුන් මාව පිළිකුල් කරාවි. පිළිකුල් කරනවා විතරයි. මම කරගන්න හැබැයි ඒකේ ලෝකයක් සෙතක්ම් වෙන්නේ නැහැ. මගේ මහත්තයා සම්පූර්ණයෙන් තේරේ. කොහෙද කියන කපටි පංචාකාර ගතිය. මොන බෑදලි කරලා දෙන්න මහත්මිය. ඔබ තාමත් සෙලින්නේ ගේතු මගේ පිළිතුර විතරයිද? මගේ මහත්තයා මේක දැනගත්ත කම නෑ ඉතලා අදවා මෙතන ගෙවල ගාවි. එරුම්කන් දෙන්නේ නැහැ මහත්මිය. මහත්මියට හොඳටම පැහැදිලිද මේක අත්සන් කරගේ පියාව
තාත්තගේ දමුවත් සංකලේ මමයි. මහත්මයා මම දන්නවද මේක සෑහෙන භයානක පාපොච්චරම නෑ. ඒ කොහොමද? කොහොමද මට තමන්ගේ මුදල ලැබෙන්නේ? මට මේ ප්‍රශ්නේ තාම නෑ. ඇයි මම මේ ලියවිල්ල පියාට තැපැල් කරේ නැත්තේ? ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අපි සෞඛ්‍ය තාත්තා අන්තිමට පිළිහෙලා තිබුණේ. මම මේ කියාඩි කිව්වා නම් ටෝවර් ගස්නීම පිළිබඳව වැඩි ආඩි කියන්න වෙනවා. නීතිය කොහොමත් අභිප්‍රාය පස්සේ කරවන්නේ නෑ මාත්මිය. එහෙනම් ඒවා කිසි වැදගම්මක් නැති නීති. වැදගම්මක් තිබුණත් නැතත් මම තේරුනේ සුසල් කිප්පත් කුලොත් අවශ්‍ය නීතිය තියෙන. ඔය තරක මං කිසි ගන්නෑ. මං අහන්නේ මරණාසන්නින් තමගේ පියාගේ හිත තුනී කරන්න දුවෙක් අයිතියක් නැද්ද? තම ස්වාමියාගේ පණ කියන්න බැර ගන්න මේ බිරිඳට අයිතියක් නැද්ද? එහෙ වෙන්න පුළුවන්. නමුත් ගනු දෙන්න මේ අපි නැතිවෙන්නේ ජාතියකට ඒව සම්බන්ධයෙන් මට වැටහීමක් නැහැ කියලා ඔබ හිතන්නේ. ඔබ කැමති දෙයක් කරන්න. නමුත් මම මේක තව තාරණයක් විදිහට මේ පාරත් මම රස්සාවෙන් අස් කරමු. අන්න ඔබට සිද්ධ වෙනවා මගේ මං යන්න ගලනවා. එයා මාවත් කරයි. මං එච්චර බෝඩ කෑල්ලෙක් නෙවෙයි. किसी कनेक्ट किया ඔව් ඔව් මම කල් කිව්වට තාම හිතා ගන්න
හැබැයි මුස්තාර් දේපාරගේ නෑදෝර ඒක තමයි යාගේ පැවැත්මට විනාශයක් කරන ඔයා විශ්වාස කරනවද ඒකේ එක බිඳුවක් හිතන්න මේ මනුස්සයා හැම තිස්සෙම ජීවත් වෙන්නේ ඇත්ත පුරාවෙන් ජීවිතේ ඉති ඔයාගේ දොරට
මගේ දරු පැටියාට අම්මෙක් නැති වුණොත් කියවනවා කියවනවා යන්න නැතුව ගාවට අම්මරි හෙට මං කොයි තරම් ලස්සනද කියලා යන්න බලා ගන්න පුළුවන්
දැන් ෆයිස් කටින් ගන්න වඩේ උදක් වගේ විශ්ව ලාභී රෑ හදිලි නැටා ගන්න ඔයා කතරන්නේ අවුලන්නේ අවුලන්නේ මගේ විදිහම කට් කරලා බැටරිය දාගෙන ටිකට් බැටරිය චාර්ජ් කරන්න ගියා. ඔය ටිකට් එන්නේ නැහැ මිදලා. අනේ ඔබට පොරොන්දු වෙන්නේ එයාම බැගුවේ ගෙලින් දාන්න එපා. හොරා. මේ ඔයා එකේ කියලා පොරොන්දු වල ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? අනේ හේතු එකක් නෙමෙයි ටෝවල්. මේ ඔයාට ප්‍රශ්නකට ලැටෙන්නේ. මේ මිනිස්සයා
ඉන්න පොරව මගේ ලෙඩ පොඩ පොඩ තමයි අද කොහොමද මම මගේ ශරීරයේ පිළිබඳ පසුගිය දවස්වල පරීක්ෂාවට භාජනය වුණා සම්පූර්ණයෙන්ම සමහර විට තව මාසයක් යනක් කාලෙක සුසාන භූමි පත්‍රිකාව දිරවන්න පටන් Oh.
ඒරෙනවා
ස්වාමිනාසේකට මේ පෙරම් පුරන්නේ නෑ 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 මේ බැංකුවේ පාලනේ නීල් රුක්සත් අතේ ඉසක්නු
ಮಗೇ
ජීවිතේ මට උගන්වන දින ඔය පොඩු වාට අපකට සැක කරන එහෙනම් ඔයාගේ කීපියක් නැතිනු ඔයාට වටින පාඩමක් ගන්න නමුත් ක්‍රියා පිළිබඳ සැකසුම නැහැනේ මොකද ඒක නදාස් කරන්නේ ඉතින් මුල්පත් දැච්ච නැවේ එකක් ඉතින් මිනිස්සු වෙනවා දැන් කිව්වා ඔව් ඒව කියන්න තරම් සාධක වට කියන මමත් මුල්පත් දැච්ච නැවත හදක් බදාගෙන කන බේර ගන්න ගන්න ගෑනි කිසිම කෙනෙක් වෙන දුක් වෙන දෙයක් නැහැ මම වෙන දුක් වෙන කෙනෙක් ඒ කොහමයි තෝරන Thank you.
ಹೋಗ್ತಾ ಹೋಗ್ತಾ ಚಾವ ಚಿನ್ನ ದಾದಾ
ඒක තමයි එහෙනම් මේ අක්ෂර තියෙන්නේ
නෝ මේක ගැන කලින් ඉඳලා දැනගෙන හිටියද? ඔය කාඩ් එකේ තේරුම සදාන ක්‍රියාවලිය සරු ගන්න බවයි. ගොරා ගුලා මුගේ අරින් බැරේ නයි ආට ඕනේ. මම දැනගෙන හිටියා එයාව මෙඩිකල් අපිට ආශ්‍රය කරන්න වෙන්නේ නැති කිච්චිය ගැන. ඒක මෙරි තීන්දුවක් නා සත්‍යයක් නැති කින්නේ කොහොදායි නේද ඔබයි. අපිත් එක්කම හැදුණු වැටුණු එයා අපිත් එක්ක නෑ කියලා දැනගත්තාම
ඔන්න දැන් අපි නියම වාරේ
කිසිම දවසක මට ආදරය කරේ නෑ. ඔයා කරේ හැම කරා කියලා තුම්පියක් ලැබෙන්න විතරයි. උනාද මේ ඔයා ජීවත්ිනවද? ඒක තමයි ඇත්ත කොම්බල්. මං තාත්තේක ගෙදර ඉන්න කාලෙදි හැම දෙයක්ම කිව්ව කෙරුවේ යා තෝණ විදියට මගේ හිතේ කොච්චර දේවල් තිබ්බත් මගේ ආඩි කිව්වේ නෑ යා හිතේ ඉඳයි කියලා. මගේ සූගිරි පැටි කියලා යා මාව නඩවට කිව්වෙ තමයි මම මගේ කෝණි කල්පත් සැල්ලම් කරේ. එහෙනම් තමයි මම වාගේ උදාවේ. ඔය අපේ විවාහ පිළිබඳව වටින හරමේ කරන පාඩේ තේම මොකටද? මම මෙතනදී අවධානය කරන්නේ ඒක වගේ
හිතට ලොකු වේදනාවක්. ඔයා හැම වෙලාවකම මට කරුණාවත් දුන්නේ ඇත්ත. නමුත් දැන් මට ඒක කරන්න දෙයක් නැහැ. මට බෑ තවත් ඔයාට ආදරේ කරන්න. ඉන්න විදියට ආයෙත් සුසුම ඉඳක් නෙවෙයි. ඉන්නවා. මේ මුදලෙන් ඉන්නේ හැදෙන්නේ.